අපගේ සියලු ජීව විද්‍යා පාඩම් නිකුත්ව වහම එතනින් ලබා ගැනීමට දැන් subscribe කරන්න. ඔගොල්ලෝ මේක දලා දෙන මලින් පෙරේඩා බයොලොජි YouTube channel එකත් එක්ක අද අපි කතා කරන්න යන්නේ ප්‍රවේණී තවත් කොටසක් ගැන ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ කියන එක ගැන. දැන් ඔයා දන්නවා ලිංග මානව ලිංග නිර්ණය වෙන්නේ කොහොමද කියලා. ඒක අපි කලින් episode එකක කතා කළා. ඊට පස්සේ එන්නේ මේ ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ කියන එකට. ලිංග ප්‍රතිපද ලක්ෂණ කියලා කියන්නේ මනුෂ්‍යයා තුළ දෙන ඇතම් ලක්ෂණ පීඩලා දිනන ලිංග වර්ණ දේහ මත පීඩන ජාන මගි x වර්ණ දේහය තියෙනවා y වර්ණ දේහය තියෙනවා යහනුණන් xs පිළිවෙන xy වර්ණ දේහය තියෙනවා කියලා දන්නවා මේ වර්ණ දේහ මත ඇතම් ජාන මගි ඇතම් ලක්ෂණ අරන් යනවා මම මේ y a කියලා අරගෙන දිනනවා x වර්ණ දේහය මත දින ජාන දෙක උනා හරි කමන්නේ මම උදාහරණ දෙක ගත්තා මෙතන y එකේ tp කියලා අරන් දිනවා මේ වගේ අරඤ්‍යන ඥානවල කියනවා ප්‍රතිපත්ත ඥාන කියලා ප්‍රතිපත්ත ඥාන කියලා කියන්නේ මේ වර්ණ දේහ මගින් අරඤ්‍යන ලක්ෂණවල ඒව හඳුන්වනවා ප්‍රතිපත්ත ඥාන කියලා ඒ වගේම ප්‍රකාශ වෙන ලක්ෂණ ප්‍රතිපත්ත ලක්ෂණ කියලා හඳුන්වනවා ඒ කියන්නේ ප්‍රතිපත්ත ඥාන මගින් ජානමගින් අවසානයේ රූපානුදර්ශ ප්‍රකාශ කරනවා ඒ වගේ ප්‍රකාශ වෙන ඒ රූපානුදර්ශ වලින් කියනවා ප්‍රතිබද්ධ ලක්ෂණ කියලා x වලින් ලබා දෙන ලක්ෂණ වලට කියනවා x ප්‍රතිබද්ධ ලක්ෂණ y වලින් ලබා දෙන වලට කියනවා y ප්‍රතිබද්ධ ලක්ෂණ y වලින් අරන් යන ජාන වලට කියනවා y ප්‍රතිබද්ධ ජාන x වලින් අරන් යන ජාන වලට කියනවා x ප්‍රතිබද්ධ ජාන x ප්‍රතිපද්ද ඥාන වලින් දෙන්නේ x ප්‍රතිපද්ද ලක්ෂණ y ප්‍රතිපද්ද ඥාන වලින් දෙන්නේ y ප්‍රතිපද්ද ලක්ෂණ මේ වගේ වර්ණ දේහ වලින් ලිංග ඒවට අමතරව අනිකුත් ඥාන අරන් යන ලිංග වර්ණ දේහ වලින් ඒ වෙයි වැදගත්කම මොකද කියන එක තමයි දැන් බලන්න එන්නේ උදාහරණයක් විදිහට ගමු y වර්ණ දේහ මත ඇතම් වර්ණ දේහ y මත ඇතම් ප්‍රතිපද්ද ඥාන නැති වෙන්න පුළුවන් අපි හිතමුක සිම්පල් p කෙනෙක් කියලා නැති වුණා කියලා එක පුද්ගලයක y මත මේ සිම්පල් p කෙනෙක් කියලා නැති වුණා. මේ සිම්පල් p කියන ඥාණය අත්‍යවශ්‍ය වෙන්න පුළුවන් ස්පර්ම් නිෂ්පාදනයේ. එහෙනම් ඒ පුද්ගලයාගේ ස්පර්ම් නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒ පුද්ගලයා මේ කාර්යය සිද්ධ කරගන්න බෑ. ඒ කියන්නේ එයාගේ මේ ප්‍රතිපද ඥාණය නැති වුණ හිඳ එයාගේ ප්‍රතිපද ලක්ෂණය නැති වෙනවා මානව ලිංග ප්‍රතිපද ලක්ෂණ x වර්ණ දේහයට වඩා ගොඩක් වැදගත් වෙන්නේ y වර්ණ දේහයට වඩා ගොඩක් වැදගත් වෙන්නේ මේ x වර්ණ දේහය මොකද මේ x වර්ණ දේහය කියන එක ගැහණුව කියලා කියනවා x වර්ණ දේහය දෙකක් තියෙනවා පිරිමි කෙනෙක් කියන එකක් එන්නේ ඒ ඇයි කියන එක දැන් අපි බලමු ඇයි x එක ගොඩක් වැදගත් වෙන්නේ මංගලට කිව්වා මේ x හා y වර්ණ දේහ වලින් ලිංගික ලක්ෂණ වලට අමතරව පුද්ගලයාගේ වෙනත් ලක්ෂණ වලට අදාළ ඥාන තරන් යනවා කියලා මේ විදිහට අරඤ්‍යණය වෙන් x වර්ණ දේහය ගොඩක් වැදගත් වෙනවා කියලා කිව්වා මේ x වර්ණ දේහේ හට ගන්න ප්‍රතිපත්ත ලක්ෂණ විදිහට ගන්න පුළුවා එකක් තමයි රතු කොළ වර්ණ අන්ධතාවය මේක හටගන්නේ x ප්‍රතිපද්ද නිලීන ලක්ෂණයක් හින්ද x ප්‍රතිපද නිලීන ලක්ෂණයක් හින්ද තමයි මෙයා හටගන්නේ. තව එකක් හිමෝෆීලියාව මෙයා පටාගන්නේ x ප්‍රතිපද නිලීන ලක්ෂණයක් හින්ද. මේ රතු කොළ වර්ණන්දතාවයේදී සිද්ධ වෙන්නේ ඒ පුද්ගලයාට බෑ රතු වර්ණය හා කොළ වර්ණය වෙන් කොට හඳුනා ගන්න. හිමෝෆීලියාවේදී වෙන්නේ රුධිරය කැට ගැසීමට අවශ්‍ය ප්‍රෝටීන අතර එකක් හරි කීපයක් හරි නැතිවීමේ තත්ත්වයක් අපි කියනවා හිමෝෆීලියාව කියලා. එතකොට හිමෝෆීලියාව දීත්‍ය ප්‍රශ්නය තමයි අධික රුධිර වහනයේදී රුධිර කැට ගෙහෙන්න වෙන්නේ. අධික රුධිර වහනයක් වෙලාම අදාළ පුද්ගලයා මිය යන්න පුළුවන්. ඔය ටික තමයි ලිංග ප්‍රතිපදේ වැදගත්කම වෙන්නේ. අපි හිමෝෆීලියාවද කිව්වා හිමෝෆීලියාව ඇති කරන්නේ ස්වර්ණ දේහය මත වීදන නිලින ඥානයක් මගින්.
හිමෝෆීලියාව ඇති කරන්න මේ එක්ස් වර්ණ දෙයෙන් මත පිහිටන නිලීන ජානය සමයුග්මක වෙන්න ඕනේ කියන්නේ මේ විදිහට වෙන්න ඕනේ. කෙසේ වෙත මේක එන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. ඒ ආකාර හතර අරන් බලමු. කොහොම වුණත් මේක මේ ආකාරයේ ගැහණු දරුවේ ඉපදෙන්නේ නැහැ. මොකද කලල අවස්ථාවේදී මේ ගොනුමිය යනවා. අපි මේක ඇඳලා බලමුකෝ. කැපිටල් H කැපිටල් E. මම මේ H කියලා ගන්නවා හිමෝෆීලියාව නැහැ කියන එක. හිමෝෆීලියාව තියෙනවා කියලා ගමු. සිම්පල් H. මේ කියන්නේ නිරෝගී ගැහණු. මම මේ එක්ස් වර්ණ දෙහ අඳින්නේ මේ. මෙයා නිරෝගී capital H simple මෙතනදී ඔයා පේනවා මෙයා හිමෝෆීලියාව සම්බන්ධයෙන් එයා විෂම යුග්මක වෙනවා. මොකද capital H තියෙනවා simple S තියෙනවා. මෙයා අපි හඳුන්වනවා වාහක ගැහණු කියලා. පාඩ පේනවා ජහන් වඩ දෙමුල මේ ආකාරය දෙක පිරිමෑට ගත්තෙන් පස්සේ මෙයා එක් වර්ණ දෙය මත පිටින්නේ ඥානයක් කියලා මං කිව්වා. පිරිමෑට ගත්තෙන් පස්සේ එන්න ගුණ මෙයා නිරෝගී පිරිමි. මෙයා ගත්තා මෙයා රෝගී පිරිමි. වාහක පිරිමි එන්න බෑ කොයිම අවස්ථාවකවත් රෝගී සිම්පල් ලේ වාහක එන්නේ නැහැ. පිරිමි වල දෙනවා මේ එක් වර්ණ දෙය මත පිටින එකක් ඉඳලා ඒ හින්දා එන්න පුළුවන් ආකාර හතරක් තියෙන රෝගී ගැහණු වාහක ගැහණු නිරෝගී පිරිමි රෝගී පිරිමි. මේකෙදි වෙන්නේ රුධිර කැටි ගැසීමට අවශ්‍ය සාධක නැතිලා ගිහිල්ලා රුධිර ගිහිල්ලා තමයි මිනිස්සු මැරෙන්නේ. මේක හිමෝෆීලියාව මේ ආකාරයට දක්වන්න පුළුවන්. රතුකොළ වර්ණන්දතාවය එන්නේ කොහොමද කියන එක දැන් අපි බලමු. රතුකොළ වර්ණන්දතාවයත් එක් වර්ණ දෙහය මත පිහිටන නිලින ජානයක් හදාගන්නේ. මම මේ රතුකොළ වර්ණන්ද දෙය නැහැ කියන එක කැපිටල් C වලින් දක්වනවා. රතුකොළ වර්ණන්දතාවය තියෙනවා කියලා දක්වනවා සිම්බල් C වලින්. මෙතන දෙන්න පුළුවන් දරුවා ආකාර හතරක් ඉන්නවානේ. මම මේ එක් වර්ණ දෙය ගන්න කැපිටල් C කැපිටල් C. මෙයා නිරෝගී ගැහණු නිරෝගී ගැහණු මේක ඇඳලා බලන්න පුළුවන්. ඇඳලා බලන්න කැපිටල් C සිම්පල් C යා වාහක ගැහණු කැපිටල් C යා නිරෝගී පිරිමි යා වාහක ගැහණු යා නිරෝගී පිරිමි යා රෝගී. මොකද රෝගී පිරිමි එක්කෙනාගේ මෙතන C කියන එක නිලීනවා තියෙන්නේ. වාහක එක්කෙනාගේ C කැපිටල් C සිම්පල් C විෂම යුග්මකව තියෙන්නේ. මේකේ නැහැටි වඩන්දර වන්න පුළුවන් වර්ණාන්ද පියකෝ වාහක මවකුයි අන්තරබ්ජණය කළා ජන්ම මුදලන්ද බලන මේ විදියට වඩ කොටස් ටික ගන්න පුළුවන්. එතන වඩ තේරෙනවා මේ X වර්ණ දෙය මත පිළිගෙන නිලීන ජානයක් හේතුවෙන් තමයි හිමෝෆීලියා වගේම රතුකොළ වර්ණන්දතාවය කියන ලෙඩත් ආවේණිගත වෙන්නේ කියලා. හරිනේ.